අයිබවන් කලින ප්‍රවෘත්ති වර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල උසස් පෙළ අදින් නැරඹේ කොවිඩ් ආසාදිත දරුවන් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන 29ක් එක වැඩකට සිමෙන්ති කොට්ටයක් නැතිව වැඩ ලක්ෂයක මාධ්‍ය සම්දර්ශන ආණ්ඩුව පවත්වනවා සජිත් කින් චෝදනා පිරිවෙන් ගුරුවරුන් අද පාරට 2021 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ විභාග මධ්‍යස්ථාන 2438කදී මෙවර කොවිඩ් ආසාදිත අපේක්ෂකයන්ට සහ නිරෝධායනය වන අපේක්ෂකයන්ටද විභාගයට පෙනී සිටීමට අවස්ථාව උදා කර දීම විශේෂත්වයක්. 2021 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වෙනවා. විභාගය මාර්තු 5 වනදා තෙක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. මෙවර උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන අයදුම් කරුවන් ගණන 345242. ඒ අතරින් පෞද්ගලික අපේක්ෂකයින් 66101 දෙනෙකු සහ පාසල් අයදුම් කරුවන් 279141 දෙනෙකු විභාගයට පෙනී සිටීමට නියමිතයි. මෙවර විභාගය පැවැත්වෙන්නේ විභාග මධ්‍ය ස්ථාන 2438කදී පසුගිය වසරේ අගෝස්තු මාස පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ දිනේ දක්වා කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කළා. මේ අතර කොවිඩ් වෛරසය ආසාදිත වූ අපේක්ෂකයන් සහ නිරෝධායනය වෙමින් සිටින අපේක්ෂකයන් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන 29ක් ස්ථාපිත කර තිබෙනවා. සෑම දිස්ත්‍රික්කයකටම රෝහලකෝ අවශ්‍යතාවයේ පරිදි රෝහල් ගන්න අපිට වැඩි කරන්නත් පුළුවන්. කොවිඩ් ආසාදනයේ වෙච්ච දරුවන්ට උසස් පෙළ භාගයට මුණ දීම. ඉතින් මේ අනුව මධ්‍යස්ථාන 29ක් දැනට සකස් කරලා තියෙනවා. ඒතර රෝහලට ඇතුළත් වුණාට පස්සේ දරුවාට දින 7 හිටියට පස්සේ අවශ්‍ය නම් දෙමාපියන්ට පුළුවන් දරුවව නිවසට රැගෙන යන්න වෛද්‍යවරුන්ගේ සහ විභාග දෙපාර්තමේන්තු නිලධාරීන්වත් දැනුවත් කරලා. ඒතර ඊට පස්සේ දරුවාට පුළුවන් නිවසේ සිට විභාගයට පැමිණෙන්න. ඒ වගේම හැම විභාග මධ්‍යස්ථානයකම තියෙනවා උණ හෝ එහෙම නැත්නම් ශ්වසන රෝග ලක්ෂණ තියෙන දරුවන්ට හෝ නිරෝධායනය වෙමින් පවතින දරුවෙක් ඉන්නවා නම් ඒ වගේ දරුවන්ට වෙනම ශාලාවක් සකස් කරලා තියෙනවා හැම විභාග මධ්‍යස්ථානයකම. හැකිතාක් මුව ආවරණය පැනද සිටින්න විභාග ශාලාවට ඇතුළු වෙනකොට හොඳට දෙඩයත් සෝදගෙන එන්න ආරක්ෂිත ක්‍රමවේදයක් භාවිතා කරන්න ප්‍රවාහනයේදී ආරම්භ වෙන උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් ජෙනරාල් LMD ධර්මසේන මහතා පළකලේ මෙවන් අදහසක්. හුඟක් මහන්සිලා දරුවෝ විභාගයට පාඩම් කරේ ගැටලු ගොඩක් මැද කොවිඩ් වසංගතය ඉතින් වෙනත් සිදුවීම් මත පාසල් වහලා තිබුණා ඔන්ලයින් පහසු विभाग मध्यस्थान विभाग मध्यस्थान प्रवेश पत्र मूलिक නිරෝගීමත්ව ඔබලද උපරිම දැනුම භාවිතා කරමින් ආරම්භ වන උසස් පෙළ ජය ගන්නට සියත අප ඔබ සියලු දෙනාටම එකසිතින් යුතුව ප්‍රාර්ථනා කරනවා. එක වැඩකට සිමෙන්ති කොට්ටයක් නැති රටේ වැඩ ලක්ෂයක් කරන්නේ කෙසේදයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරනවා. මෙය මාධ්‍ය සංදර්ශනයක් බවද ඔහු පෙන්වා දෙනවා. නැතිකම්විල විජේපුර ඒකාබද්ධ නවෝද්‍ය ප්‍රජාමූල සංවිධානය මගින් ඩඩත්තු සහ මෙහෙයුම් සිදු කරනු ලබන ප්‍රජාජල ව්‍යාපෘතියට අනුබද්ධව ප්‍රදේශීය පවුල් 700කට වැඩි ජනතාවකට පිරිසිදු නැවුම් පානීය ජලය ලබා දීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රුපියල් ලක්ෂ 20ක වටිනාකමකින් යුත් ජල පිරිපහදු පද්ධතියක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. දැන් ආණ්ඩුව ලොකුවට අනවෙර ගහලා ලොකු සැලකිලි පවත්තලා දැන් ඒගොල්ලෝ කියනවා ව්‍යාපෘති ලක්ෂයක් දියත් කරනවා. මට ප්‍රශ්නයක් නැහැ මම විපක්ෂයේ වුණත් මම කියනවා සංවර්ධන ව්‍යාපෘති ලක්ෂයක් කෙරෙනවා නම් කොච්චර හොඳද හැබැයි මට ගැටලුවක් තියෙනවා දැන් ඔය සංවර්ධන ව්‍යාපෘති කරන්නට ප්‍රමාණවත් සිමෙන්ති තියෙනවද ඉදිකිරීමේ වැඩ කටයුතු කරන්න පුළුවන් මිනිස්සුන්ට දරාගත හැකි මුදලකට සිමෙන්ති කොට්ටයක් ගන්න පුළුවන්ද අද සිමෙන්ති පෝලිං තියෙන්නේ ඒ නිසා මොන ව්‍යාපෘති ලක්ෂයක්ද සිමෙන්ති ටික සපයා ගන්න බැරි යුගයක අපි ඉන්නේ ඒ විතරක් නෙවෙයි දැන් අපි බොහොම අභිමානවත් ලෙස නිදහස සැමරුවා. ඔව් මොකක්ද අපේ රටට කිව්වේ? අපේ රට හැඳින්වුවේ පෙරදිග ධාන්‍යාගාරය කියලා. දැන් පෙරදිග ධාන්‍යාගාරයට හාල් හිඟයක් ඇති වෙලා
අපේ පාරිභෝගික ඇමතිවරයා යනවා පාකිස්තානයට පෙරදිග ධාන්‍යාගාරයට සහල් ඉල්ලගෙන නිකන් නෙවෙයි ණයට ඉල්ලන්නේ සහල් හිඟමනේ යන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 200ක සහල් හිඟමනයක යන මොන විහිළුවක්ද දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා අර ලොකුවට පම්පෝරි ගහලා ඇහුවා නේද අපේ 69 ලක්ෂය ගැන මෙන්න ඉන්නවා අපේ 69 ලක්ෂයට උරුමය දෙන කාන්තා සංවිධානයේ ඉන්නවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බෆර් එක මෙහෙමනම් කාර් එක කොමට ඇද්ද කුචු 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 ගාලා මුළු වෙලේම බැනගෙන දැන් තියෙන ප්‍රබලම ප්‍රශ්නේ යහපාලන ආණ්ඩුව ඉවර වෙලා රටට හොඳ නායකයෙක් ඇවිල්ලා තියෙනවා අද ජීවත් වෙන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා එක වෙලක් ඇවොත් අනිත් වෙල කන්නේ කොහොමද කියන එක අද කල්පනා කරන්න ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා අපේ කාන්තාව දන්නවා බැසිල් රෝහන් රාජපක්ෂ මැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා පහුගිය කාල සීමාවේ කාන්තාවන්ට මොනතරම් සහයෝගයක් ශක්තියක් දුන්නද ආර්ථිකය ගොඩනගන්න කියලා මගේ කාර්යාලය හැමදාම ඔසකම විරුර්ථයි ඇවිල්ලා මම එතන හිටියත් නැතත් ස්වන් රැකියාවක් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් කඩිනමින් පැමිණෙන්න අපිට අදාළ නැහැ ජනාධිපතිතුමා කොච්චර ආදර්ශවත් පුද්ගලයෙක්ද මුදල් ඇමතිට මොල කීයක් තියෙනවද කියන ඒවා අපිට අදාළ නැහැ මේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ මේ තියෙන ප්‍රශ්නවලට පැහැදිලිව මැදිහත් වෙන විසඳුම් ජාවාරම්කාරයෝ රටේ බලයකට පත් වුණාම රටේ මුදල් අවභාවිතා වෙනවා සීනි ගනුදෙනු වංචාවෙන් රුපියල් මිලියන 15000ක් අපි අහිමි කරගත්තා නැනෝ පෝර වංචාවෙන් කෝටි 100ක් අපි අහිමි කරගත්තා ගෑස් වංචාවෙන් කෝටි 1000ක් අපිට අහිමි වුණායි කියලා ලිට්‍රෝ සමාගමේ සභාපති කියනවා බංකොලොත් වෙච්ච ආත්මාර්ථකාමී විරුද්ධ පක්ෂයක මතය පිළිගැනීමට සූදානම් නැහැ මං හිතනවා මේ ආර්ථික අර්බුදය 2022 අවුරුද්ද අවසාන වෙද්දී අපිට විසඳගන්න පුළුවන් වේවි යන්න තියෙන තැන තමයි IMF මේක හරියට අර බේබදුකමෙන් Tamanට ගැලවෙන්න බැරි නම් බේබද්දන් පුනරුත්ථාපනය කිරීමේ මැදිස්ථානයකට දානවනේ gedirinna බේබද්දා කුඩු ගහන එකෙන් වැළකෙන්න බැරි නම් කුඩුකාරයන් කඳ කාඩු යවන ජනාධිපතිතුමා කියනවා අපි කිසිම රටක විදේශ ණය ගත්තේ නැහැ ගිවිසුම් අස්සම් කරද්දි ගන්න ණයට එතුමා ගෙන ළඟ තියාගන්න එතුමාට පේන්න නැත්නම් එතුමා දන්නේ නැහැ පිට රටින් ගන්නවද කියලා ඉන්දියාවෙන් ගත්ත ඩොලර් මිලියන 500ක් තව ඩොලර් බිලියන් එකක් ඩොලර් මිලියන 200ක් බංග්ලාදේශේ ඒක දැන් කල් දා ගන්නවා පකිස්තානයේ යනවා චීනයේ ඩොලර් බිලියන 3ක් ගන්න ඒ ගන්න එකෙන් ටිකක් දෙන්න කියලා ඉල්ල කීපෙලා GLPS පැත්තුමා කියනවා අපි ණය ගන්නෙ නැහැ ප්‍රාග්ධන समाज क्रमे अध्यापन क्रमे अभी काटा එකට භුක්ති විඳින්න පුළුවන් මට්ටමේ ඒ රාජ්‍ය අපි ආරක්ෂ කරගන්න බාණ්ඩේ මිලදී ගන්න විල්බරවලින් මුදල් අර යන යුගයක් නිර්මාණය කරන්න තමයි මේ මුදල් ලැබwidetildeර ඇතුළු මේ ආණ්ඩුව ලෑස් වෙන්නේ අපි කියනවා වැඩබැරි ආණ්ඩුව වහම අස් වෙන්න අද සිමෙන්ති පිළිබඳ ගැටලු ඇති වෙ තිබෙනවා කිරිපිටි පිළිබඳ ගැටලු ඇති වෙ තිබෙනවා තෙල් පිළිබඳව ගෑස් පිළිබඳව පරිප්පු පිළිබඳව ආහාර පිළිබඳව හැම තැනම අඳෝනානගෙනවා සූර්ය කදම්බයක් වගේ රට යලි පිබිදෙන යෝගයට පැමිණෙමින් තිබෙනවා මේ කාල වෙච්ච රට තවදුරටත් කාලකන්ණි කරන්න එපා කියලා බුරු මනස්ගත වලින් පුරවගෙන ඉන්න උදවියට කියනවා අපිට ඩොලර් බිලියන 6000ක් ගෙවන්න වෙලා තියෙනවා මේ අවුරුද්දේ අපි ඒ ටික ගෙවනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු මේ කණ්ඩායමට පුළුවන් වුණා නම් අවුරුදු 3 හමාරෙන් යුද්ධය ඉවර කරන්න මේ ආර්ථික යුද්ධයත් මේ අවුරුදු 3 හමාරේදී අපි ඉවර කළා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් බවට අපේ රට පත් කරනවා දැන් මේ කට්ටිය මේ අර බියගම තියෙන සල්ලි ෆැක්ටරි එක දිහා බලාගෙන රුපියල් අච්චු ගහගා මේ රටේ ජනතාව බොරුවට චූන් කරන්න උත්සාහ කරනවා රටේ ජනතාව ගොනාට හඳුන්වන්න උත්සාහ කරනවා පහුගිය ආණ්ඩුව මේ රටේ ගන්න තියෙන උපරිම ණය ටික අරගෙන ආර්ථිකය කඩන් දාලා අදහනවා ඇයි මේ ණය ගෙවන්නේ කියලා ආර්ථික විශේෂඥය හිටිය ආර්ථික උස්තාල්ල හිටිය ආපු ගමන්ම මහ බැංකුවට කැලියා ඔව් දෙන්නේ තුන්දෙනෙ හිරියර කරන්නේ අපේ ආණ්ඩුවනේ අපිටනේ හිරියර කරේ මං නැවත අහන්නේ මහ බැංකුවේ ඇමති මමද හිටිය රනිල් වික්‍රමසිංහ වාණිජ බැංකුවේ ඇමති මමද කබීර් හසි කොහේගල්ලෝ ඇයි අපිට මේව කරන්නේ ඒගොල්ලෝ උණුත් එකයි මුණුත් එකයි කියන්න හදනවා අපිට කියන්න තියෙන්නේ උන් ඔක්කොම එකයි කියලා මේ අවුරුද්ද දෙක යන්න ඉස්සලායි විපක්ෂ කුමන්ත්‍රණ මහ පොළොවට ඇවිල්ලා තියෙනවා මේගොල්ල බලනවා ජනතාව පගාවත් දීලා ජනතාවට සන්තෝෂම් දීලා ජනතාවගේ තියෙන මේ ප්‍රශ්න වළක්වන්නේ ජනතාව මේවට රැවටෙන්නේ නැහැ අපිට අද ලෙඩ හැදුනට දවස් ගානෙන් හොද වෙනවා අපිට අද බූස්ටර් එකක් ගහලා ඒ නිසා අපි මැරෙන්නේ නැහැ අද ලෙඩේ හැදුනත් ගෙදර එකට ඉන්න පුළුවන් මේ රට දියුණුව කරා යන මාවතේ අපි නැගල යන වාහනේ විතරයි පක්ෂි ඒ වාහනේ බකල් වෙලා නම් අපි වෙන වාහනයක් නැගලා ඒ ගමන යනවා ගමනයි වැදගත් පච්ච කොටාගෙන ඉන්න එපා පක්ෂකට ඒ නිසා ආගමක් කියලා හිතාගෙන කරන්නට එපා ඒතකොට තමයි නායකයෝ නරක් වෙන්නේ තුමට සෞභාග්‍ය දෙන්න පුළුවන් ඕන විදියකට පිට රටින් ගෙනල්ලා හරි අඩුවට ගෙනල්ලා හරි නිකන් ගෙනල්ලා හරි සෞභාග්‍ය කියන්නේ බඩවල් පුරවන එක නක් ඒක කරන්න පුළුවන්
හැබැයි එතුමාට අවශ්‍යතාවය තියෙන්නේ රට හදමින් සෞභාග්‍ය දකරා ගෙනියන්න. තියෙන ප්‍රශ්න වලට විසඳුම් දෙන්න පුළුවන් කණ්ඩායමක් හැදේ. නැතුව මේ ආණ්ඩුවෙන් මෙහෙට ආව කියලා මෙහෙන් එහෙට ආව කියලා මම හිතන්නේ මේ ප්‍රශ්න වලට කාටවත් විසඳුම් දෙන්න බෑ. පොර වැඩෙත් හොඳ වැඩ කලිසම ගලවන්නේ අපි සරම බාගෙට දාලානේ. සරම මහ ගන්න නැතුව කලිසම කෙලෙව්වා. වැඩේ හුටස් වුණා. ඒ වගේ දැන් වැරදුනාට ගෝඩා මහත්තයා අර පරණ පුරුද්දෙන් අපි ගලව ගන්න ට්‍රයි කරනවා. ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා බටපිරිස් දිවයිනෙන් පිටත්ව ගියා. 1978 වසරේදී දකුණු ලෙබනනයේ පලස්දීනයේ කැරැල්ල සහ ලෙබනන් සිවිල් යුද්ධය ආරම්භ වුණා. යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස 1982 වසරේදී ඊශ්‍රායලය විසින් ලෙබනනය ආක්‍රමණය කිරීම සිදු වුණා. 2000 වසරේදී ඊශ්‍රායලය ලෙබනනයෙන් ඉවත් වුණා. 2006 වසරේදී ලෙබනන් යුද්ධයෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් යුද ගැටුම් නැවැත්වීම වෙනුවෙන් සන්නාහා සන්නද්ධ හමුදාවන් ලෙබනනයේ දකුණු ප්‍රදේශය පුරා යෙදවීමට කටයුතු කළා. මේ සඳහා රටවල් 46ක් නියෝජනය කරමින් සාමසාධක බටයින් 10000කට ආසන පිරිසක් සාමසාධක කටයුතු වල නිරත වුණා. මෙහිදී සිවිල් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම, අවතැන් වූ පිරිස් වලට අවශ්‍ය මානුෂීය ආධාර සැපීම වෙනුවෙන් සාමසාධක බට පිරිස් කටයුතු කරනු ලබනවා. ශ්‍රී ලංකාව මෙම ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ මෙහෙයුම් සඳහා 2010 වසරේ සිට මෙරට බට පිරිස් සහභාගී කරවා තිබෙනවා. ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ මෙහෙයුම් සඳහා 13 වන බට කණ්ඩායම දිවයිනෙන් පිටත්ව මෙම කණ්ඩායම නිලධාරීන් 10 දෙනෙකු සහ සිසු නිලයින් 115 දෙනෙකුගෙන් සමන්විත අතර පළමු අධ්‍යයන වශයෙන් ඊයේ දින නිලධාරීන් 8 දෙනෙකු සහ සිසු නිලයින් 67 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස දිවයිනෙන් පිටත්ව ගියා. දිවයිනෙන් පිටත්ව යන මෙම බට කණ්ඩායමට සුබපැතුම් පිරිනැමීම යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මෙවර ලෙබනනයේ බලා පිටත්ව යන කණ්ඩායම සඳහා ප්‍රථම වරට ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය නියෝජනය කරමින් එක් නිලධාරිනියක් සහ සෙබලියන් 7 දෙනෙකු සහභාගී වී සිටීම විශේෂත්වයක්. මම ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම හමුදාවක නිලධාරිනියක්. ඒ කියන්නේ මම ඉතාමත් ආඩම්බර වෙනවා, බලාපොරොත්තු වෙනවා අපේ රාජකාරිය ඉතා හොඳින් ඉටු කරන්න. පාසල් ගුරුවරුන්ට මෙන්ම පිරිවෙන් ගුරුවරුන්ටත් වැටුප් වැඩිවීම ඇතුළු වරප්‍රසාද ලබා දිය යුතු බව පෝච්චේ උල්පත් ඇලකම සුමංගල හිමියන් පවසනවා. 7400ක් විතර වෙන මේ රටේ පිරිවෙන් ගුරුවරයා අද හුදකලා වෙලා තනි වෙලා අසරණ වෙලා උන්වහන්සේට එතුමාට ওই විසමතා ඉවත් වෙලා නැහැ. ගුරුවරු කිව්වහම පිරිවෙන් ගුරුවරයාත් ගුරුවරයෙක්. ඒ නිසා මේ විසමතාවේ ඉවත් වෙන්න ඕනේ පාසල් ගුරුවරයාගේ විතරක් නෙමෙයි පිරිවෙන් ගුරුවරයාගේ. බලධාරීන් දන්නවා අපේ හැමදෙරනේ අපි දුර්වලයි කියලා. අපි එකමුතු මදි කියලා. අපි සමගි මදි කියලා. අපි ශක්තිමත් මදි කියලා වෙලා යයි හිතලා තීරණය කරලා තියෙනවා. සමහරට පාසල් ගුරුවරයාට වඩා වෙච්ච කැපකිරීම අපිට කරන්න වෙනවා. එහෙම කරලත් අපිට සලකන්නේ මෙහෙමනම් අපි බොහොම කනගාටු වෙනවා. ලංකාවේ පිරිවෙන් ගුරුවරයාගේ අභිමානය වල පල්ලටම යවලා වත්මන් පාලකයෝ වත්මන් බලදරි අපි බොහොම සංයමයෙන් වැඩ කරන සංගමයක්. අපි ඒ නිසා ඔවුන්ට ලිඛිතව දැනුම් දීලා තිබෙනවා 7 වෙනිදා ලංකාවේ හතර කොනේ ඉන්න පිරිවෙන් ගුරුවරයා එනවා. එන්නේ තනියෙන් නෙවෙයි. අපි මේ පාලකයන්ට කියනවා බලදරින්ට කියනවා ඔබ වහාම මේ තීන්දුව සියල් අස්කරගත යුතුයි. විශේෂයෙන්ම මේ ගුරුවරයාට හිමි වැටුප දිය යුතුයි. මේ මාසේ විශේෂයෙන්ම දෙනෝ කියපු වැටුප අධ්‍යාපන අමාත්‍යාංශයේ පොරොන්දු වෙච්ච වැටුප සමාජයේ කියපු මේ වැටුප දිනාගත් වැටුප දිය යුතුයි. ඒ වගේම පාසල් නිවාඩුවට සමගාමීව පිරිවන් ගුරුවරයාටත් ඒ අදාළ කරන චක්‍ර ලේඛන නිකුත් කළ යුතුයි. එම නැතු වුණොත් අපි 7ත් හම්බ වෙනවා 21ත් හම්බ වෙනවා. අවශ්‍ය නම් අපි මේ සටන දිනනත් එක් මහපාර සටන් කරන්න අපි සූදානම් කරමින් ඉන්නවා. පාස්කු ප්‍රහාරයේ වෙන්දිතේන්ට සාධාරණය ඉටුවිය යුතු යන්න ප්‍රකාශ කිරීම ඕනෑම අයෙකුගේ අයිතියක් බව සිරිල් ගාමිණී ප්‍රනාන්දුපියතුමන් පවසනවා. රජය විසින් සිදු කළ යුත්තේ ඊට ගරු කරමින් නීතිය ක්‍රියාත්මක කිරීම බවද පියතුමන් පෙන්වා දෙනවා. කෙනෙකුට තමන්ගේ අදහසක්, තමන්ගේ මතයක්, තමන්ගේ හිතේ නැගෙන විවේචනයක් ප්‍රකාශ කරන්නට තියෙන අයිතිය සම්පූර්ණයෙන්ම නැති වෙන සමාජයක අපි ජීවත් වෙන. කෙනෙක් තමන්ගේ අදහස ප්‍රකාශ කරාම ඒ කෙනාව CID එකට ගෙනල්ලා පොලිසියට ගෙනල්ලා ප්‍රශ්න කරනවා නම් එතකොට ඕනම කෙනෙක් තුළ චකිතයක් ඇති වෙනවා. තමන්ගේ අදහසක් ප්‍රසිද්ධිය ප්‍රකාශ කරලා අපි උනත් ප්‍රකාශ කරනකොට පාස්කු ඉරිදා ප්‍රහාරයේ සත්‍ය
සාධාරණත්ව යුක්තිය මේ වින්දිතයන්ට ඉෂ්ට වෙන්න ඕනේ කියලා ඒක අපේ ඓතිහාසිකමක්. ඒ ඓතිහාසිකමට හැම කෙනෙක්ම ගරු කරන්නට ඕනේ. විශේෂයෙන් රජය ඒ වගේම නීතිය ආරක්ෂා කරන්න ඉන්න අය ඒ ඓතිහ්‍යයට ගරු කරන්නට ඕනේ. මේ භාෂණයේ නිදහස අපි පාවිච්චි කරනවා. ඒක කාටවත් හිරිහැරයක් වෙන විදිහට නෙමෙයි. ඒක කිසි කෙනෙකුට තමන්ගේ නම කැත වෙන පිළිවෙලට නෙමෙයි. අපි කියන්නේ මේ සිද්ධ වෙච්ච මහා අපරාධය පිළිබඳ යුක්තිය ඉටු වෙන්න ඕනේ කියලා. එතන ඒක වරදක් මම දකින්නේ ප්‍රවෘත්ති විකාශය අවසන් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න